කියලා දෙන්නේ යන්නේ නිවිති උයනේ විදිහ. නිවිති පරිප්පු වලට දාලා ඉවහම හොඳ දිනේ කැමති නෑ. අන්තිමට පරිප්පු කන අය නිවිති නිසා පරිප්පු කන්නේ නෑ. ඒ නිසා හැමෝටම කණ්ඩ ආස වෙන විදිහකට නිවිති හදන හැටි තමයි මම කියලා දෙන්නේ. මම මේ දැන් මේ වත්තෙන් කඩාගෙන ආපු නිවිති තව සෝදලක් නෑ. එතකොට මේ මම ගත්තේ අද රතු නිවිති. මොකද මම පහුගිය දවස්වල සමාජ මාධ්‍ය වල දැක්කා මේ රතු නිවිති වලට හොඟා දෙනා බයයි. මේ කණ්ඩ හොඳද විසද කියලා එහෙම ප්‍රශ්න අහලා තියෙනවා. ඒ නිසාම මම හිතුවා රතු නිවිති ගන්න ඕනේ කියලා. රතු නිවිති වල ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතාමත් ඉහළයි. රතු නිවිති වල නෙමෙයි රතු පාට, දම් පාට ඕනෑම ආහාරයක එළවලුක පළතුරක ප්‍රතිඔක්සිකාරක ගති ගුණය ඉතාමත් ඉහළ නිසා මේ රතු නිවිති හුඟක් ගුණයි. ඒ නිසයි මම රතු නිවිති මද ගත්තේ. මම නිවිති හදන්නේ කුස්සයට දාලා. මම මේ කුස්සයට පුතු සුද්ධ කරලා අරන් තියෙන්නේ. දැන් මම මේක පුංචියට කපනවා. කපන වෙලාවට පෙන්නන්න. දැනට මම මේ පෙන්නන්නේ ආයෙ දාන්නේ නිවිති වලට කුස්සයට. නිවිති වෙනකොට රතු මිරිස් දාන්නේ නැහැ. එතකොට නිවිති කරියකේ පාට කැත වෙනවා, ලස්සන නැහැ. ඒ නිසා මම අමු මිරිස් කරලක් ගත්තා. අමු මිරිස් වෙනුවට කැමති අයට කොච්චි කෑල්ලක්, නයි මිරිස් කෑල්ලක් වුණත් දාගන්න පුළුවන්. ඊට පස්සේ රතු ලුණු, සුදු ලුණු අරගෙන තියෙනවා. සියඹලා පොඩ්ඩකුත් අරගෙන තියෙනවා. මොකද නිවිති කොච්චර යකඩ බහුල ආහාරයක් වුණත් නිවිති වල තියෙන යකඩ ශරීරයට අවශෝෂණය කරගන්නේ ඇඹු වර්ගයක් නැත්තම්. සත්ව ආහාරවල තියෙන යකඩ විතරයි කෙලින්ම මේ ආහාරයෙන් අවශෝෂණය කරගන්න පුළුවන්. ශාක ආහාරවල තියෙන යකඩ අවශෝෂණය කරගන්න නම් අපි ඇඹුල් වර්ගයක් මිශ්‍ර කළ යුතුව තියෙනවා. ඉතින් නිවිති වලට ගැලපෙන්නේ සියඹලා. මං සියඹලා පොඩ්ඩකුත් අරගෙන තියෙනවා. මේ උකු පොල් කිරි, උකු පොල් කිරි පොඩ්ඩකින් තමයි අන්තිමට අපි හය ගැස්සලා ගන්න. දැන් අපි යන්න පටන් ගන්න. දැන් අපි නිවිති ටික ගන්නකොට මෙහෙම මෙහෙම කැඩෙනවා නෙමෙයි. ඊට පස්සේ මෙහෙම දැන් කඩලා ගන්නවනේ. මෙහෙම කඩලා ගන්නකොට මම හොඳට පහසුවෙන් කැඩිලා යනවා. දැන් මේ හරිය මේ දණ්ඩ මෝරලා තියෙන්නේ. නිකන් තේරුමක් නෑ මේ වරගෙන, රසයක් නෑ, වැඩකුත් නෑ. ඒ නිසා මේ කොළ ගන්න. මේකෙත් දණ්ඩ මෝරලා අපි කොළ ගන්න. දැන් මේ නිවිති මල්ලන් ගෙදරින් කඩාගත්තේ. කඩෙන් ගෙනාවා වුණත් මේ වගේ කෘමි සත්තු ඇවිදිනවා. ඒගොල්ලන්ගේ අපද්‍රව්‍ය තියෙනවා. සමහරිට වැලි තියෙන්න පුළුවන්. ඒ නිසා අපි මේක සෝදනකොට ගොඩය, ඒවා ගැන හිතලා ගොඩය සෝදනකොට නිවිති තැලෙනවා. එතකොට තැලුනම ලස්සනත් නෑ, රසත් නෑ. ඒ නිසා අපි මෙහෙම ලුණු පොඩ්ඩක් දාලා තිබ්බහම මේ තියෙන සියලුම දේවල් ලුණු ටිකක් දැම්ම. දැන් මේකට වතුර දාලා හොඳට මේ දැන් මේකේ ওই තියෙන කුණු ඔක්කොම ගැලවිලා යනවා. ඒක ගැලවිලා යනක අපි හැම තියලා එතකන් අපි අර කොස්සට වල වැඩේ කරමු. දැන් ඔන්න මම කොස්සට කපාගෙන තියෙන්නේ, පිටි පිටි කපලා තියෙන්නේ. ඔය ගාන හොඳයි. මේකට කහ පොඩ්ඩක් දාන්න ඕනේ. ඊට පස්සේ 3-5 කැමති නම් 3-5 පොඩ්ඩක් දාන්න පුළුවන්. නොදාන්නත් පුළුවන්. හැබැයි බොහොම පොඩ්ඩයි දාන්න ඕනේ. මං හරි පොඩ්ඩක් දැම්මේ. පොඩ්ඩයි දැම්මේ. ලුණු මේ මන්නම් දාන්නේ දියර ලුණු. ටේබල් සෝල්ට් කැමති අයට ටේබල් සෝල්ට් දාන්න පුළුවන්. මම දියර ලුණු දැම්මා. පොඩ්ඩක් දැම්මා. දැන් මේක වතුර පොඩ්ඩක් දාලා සැම්බෙන්ට ලිපිය තියන්න ඕනේ. අපි මේ ඕන නම් දිය කිරින් තියන්නත් පුළුවන්. ඒ වුණාට ඉතින් කොස්සට වලත් කිරි ගැටියක් වගේ පිටරැත්තියක් එන හින්දා මෙන්න මේ වගේ ගානකට දැන් අපි ලිපිය තියලා මේක තැම්බෙන්ට අරමු. දැන් බලමු අපි කොස්සට ටික තැම්බෙනවද කියලා. මේ කොස්සට තැම්බිලා තියෙන්නේ මේ හැන්දෙන් දානකොට නිකම්ම පොඩි වෙනවා. ඒ කියන්නේ කොස්සට හොඳට තැම්බිලා. දැන් අපි ඉස්සර වෙලාම දාන්නේ මිටි කිරි ටික. මොකද ගින්නේ මිටි කිරි දානකොට අපි ගින්දර දැල්ල වැඩි කරගන්න පොඩ්ඩක්. මම ෆ්ලේම් එක හොඳටම අඩු කරලා තිබ්බා. ඔන්න මම දැන් වැඩි කරා. ඉස්සර වෙලා මිටි කිරි දාන්නේ නැත්නම් මිටි කිරි පැහෙනකන් තිබ්බොත් නිවිති වල කලර් එක වෙනස් වෙනවා. ඔන්න මම දැන් මිටි කිරි ටික දානවා. ගොඩාක් ඕනේ නෑ. මොකද අපි ගෙදර තුන් දෙනාට සෑහෙන්නේ. මම පොඩ්ඩයි ගත්තේ. මේක හොඳටම ගින්දර වැඩි කරලා හොඳටම පැහෙන්න කියලා. දැන් මේක මේ පැහෙනවා. දැන් අර මම ඉස්සර වෙලා ගත්ත ආමු මිරිස්, රතු ලුණු, සුදු ලුණු, සියඹලා ටික, මේ
මේ විදි ටික ඔක්කොම මෙතන තියෙනවා ඒක මේකට දාලා මුලවට කලවම් කරනවා උඩේ වෙලා තඹ තඹ හිටියොත් නිමිති වල පාට වෙනස් වෙනවා මම කිරිත් උතුරලා තියෙන්නේ අපි ගත් තෙල් අපටි ඒවා ගොඩය තැම්බෙන්න අවශ්‍යයක් නැහැ මේක ඉස්සර වෙලා නිවිති දාලා පස්සේ පිටි කිර දාන්න හිටියනම් නිවිති වලින් වතුර එනවා වතුර ආවම මේක නිකන් වතුර ගොඩක් වෙලා රස නැති වෙනවා දැන් මම පිටි කිර ටික දාලා දැන් දැම්ම නිසා දැන් වතුර ගොඩේ ගතියක් නේ දැන් හරි මම බලන්න මල්ලි ඔෆ් කරනවා දැන් බලන්න නිවිති වල පාටක් තියෙනවා නිවිති වල ගුණෙක් තියෙනවා මේ පරිප්පු වලට නිවිති දාලා කන්න බැරි අයද නිවිති කන්න කන්න දෙන්න පුළුවන් ක්‍රමයක් තමයි ලස්සනට තියෙන දැන් මේ තියෙන්නේ නිවිති කොස්සටයි එකට දාලා උයන්නේ දැන් මේක ඕනම කෙනෙක් ආසාවෙන් කයි පරිප්පු කණ අයට පරිප්පුත් වෙලා මේකත් වෙලා දෙන්න පුළුවන්